යයි කියන ඒ පොත පොතේ පොතෙන් උපුටා ගන්න සමහර කොටස් අපි හැමෝටම අදාළ වෙනවයි කියන. මේ විශේෂ මේ පොතේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ කොහොමද මිය යන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මිය යන සාම්ප්‍රදායික ක්‍රම තමයි විප්ලවවලින් හමුදා කුමන්ත්‍රණ වලින් තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මිය යන්නේ. හැබැයි නූතන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ මිය යන්නේ හමුදා කුමන්ත්‍රණ වලින්වත් විප්ලවවලින්වත් නෙවෙයි. මේ මෙහෙම පොතේ උපුටාගෙන තියෙන මේ කොටස කියනවා the electoral road to breakdown is dangerously deceptive. With the classic coup d'etat, as in Pinochet's Chile, the death of democracy is immediate and evident to all. The presidential palace burns, the president is killed, imprisoned or shipped off into exile. The constitution is suspended or scrapped. On the electoral road, none of these things happen. There are no tanks in the streets. Constitutions and other nominally democratic institutions remain in place. People still vote. Elected autocrats maintain a veneer of democracy while eviscerating its substance. And Kumanthrana varin na Hamuda Kumanthrana ekin na Janadhipati Mandi vera Haradila ජනාධිපති වරයා චිලිවල වුණා වගේ ජනාධිපති වරයාව ඝාතනය කරලා එහෙම තමයි ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරලා. නමුත් නැතිවරණ ක්‍රියාදාමයෙන් පත්වෙච්ච නැත්නම් ප්‍රජාතන්ත්‍රවාද ක්‍රියාදාමයෙන් පත්වෙච්ච ඒකාධිපතිවරයෙක්ට ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න පුළුවන්. හැබැයි ඒක අර තරම් ක්ෂණිකව වෙන ක්‍රියාවක් නෙවෙයි. නමුත් ක්‍රමක්‍රමී ආයතන දුර්වල කිරීම ආයතන වලපත් කරන පුද්ගලයන් දුර්වල කිරීම ක්‍රමක්‍රමී තමයි ඒ ක්‍රියාදාමයේ තුල ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරන්නේ. ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ අවසාන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය මිය යන එක. ඒ පොතේ මෙහෙම කියනවා because there is no single moment, no coup, declaration of martial law or suspension of the constitution in which the regime obviously crosses the line into dictatorship. Nothing may set off society's alarm bells. Those who denounce government abuse may be dismissed as exaggerating or crying wolf. Newspapers still publish but are bought off or bullied into self-censorship. අර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් පත්වෙච්ච ඒකාධිපතිවරේ ආත්‍යදායකේ අර හමුදා කුමන්ත්‍රණය නැත්තම් විප්ලවයකින් කරන ආකාරයෙන් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නේ. නමුත් ආයතන දුර්වල කිරීම. ඒ ආයතන තුළ රජයේ ආයතන වෙන්න පුළුවන් අධිකරණ වෙන්න පුළුවන්. ඒ වගේම මාධ්‍ය දුර්වල කිරීමෙන් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාම ප්‍රජාතන්ත්‍රවාදය මියයාමට සරස්වන්. දැන් මේ නිසා තමයි මම කියන්නේ වත්පත් කලාවින්දින් හැටියට මේ පැතිරෙන සමයේ මේ රටේ මාධ්‍යයට විශේෂ වගකීමක් තියෙනවා. මේ මැතිවරණයේ සාධාරණත්වය තහවුරු කරන්න.